සුබදාසක් කියලා පිළිගන්න ඔයාලා හැම දෙනෙක්ම පහදුවල් කිරිප් channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එක ඔන්න ඔයගොල්ලන්ට ගෙනාවේ තවත් low end PC එකක් ගහන්න පුළුවන් low end PC games එකක් එක්ක. ඉතින් අද අපි ගෙනල් තියෙනවා PC games 18ක්. මේ games ටික ගහන්න ඔයාගේ machine එකේ තියෙන requirement එක ගත තියෙන සාමාන්‍යයෙන් Intel Core 2 එවකටයි AMD හරි Intel හරි නැත්නම් Nvidia හරි 512 graphic card එකක්. ඉතින් Intel නම් සාමාන්‍ය Intel laptop එකක් ගත්තොත් එහෙනම් Intel HD 510 610. ඉතින් ඒ වගේ ලැප් එකක graphic 128 MB 250 වගේ තිබ්බ කියලා ප්‍රශ්නයක් නැහැ ගහන්න පුළුවන්. ඒ වගේ පොඩි PC එකකින් නැත්නම් 4GB RAM එකක සෙල්ලම් ගන්න පුළුවන්. සුපිරිම games 18ක්. ඉතින් මේ වෙහිලා ටිකක් පරණ වගේ වැඩි කවුරුත් ගහපු නැති games කීපයක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව බලමු මොනවද මේ PC games list එක කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ඔයාලත් අපේ YouTube channel එක තමත් අලුතෙන් බලන එක කියන්න දැම්ම subscribe කරලා එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් පටන් ගමු වීඩියෝ එක. ඉතින් මම මගේ පළවෙනි game විදිහට තෝරගන්නේ The Amazing Spider-Man 2 කියන game එක. ඉතින් ඔයාලා Spider-Man game list එකේ Spider-Man ගොඩක් කට්ටිය අතර ජනප්‍රිය වෙච්ච game එකක් තමයි The Spider-Man Amazing Spider-Man 2 කියන. ඉතින් මේකේ movie එකක් වගේම game මෙහෙකුත් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ආසෙන Spider-Man game සෙල්ලම් කරන්න. ඉතින් මේ ළඟකදී ආව Spider-Man remaster එක නම් ගොඩක් කට්ටියට ගහ ගන්න බෑ. මොකද ඒක ටිකක් ලොකු game එකක් වගේම පොඩ්ඩක් high specification ඕනේ මේක සෙල්ලම් කරන්න. ඉතින් එච්චර ලොකු රික්වයර්මන්ට් එකක් නැති පොඩි මැෂින් තියෙන කට්ටියට ගොඩක් ඉන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය අනිවාර්යයෙන් සෙල්ලම් කරන්න පුළුවන් හොඳ game එකක්ද Amazing Spider-Man 2 කියන්නේ. බොහොම පොඩි specification එකක් තමයි යෝනි සාමාන්‍ය 256 card ඇතිව මේක සෙල්ලම් කරන්න පුළුවන්. The Amazing Spider-Man 2 කියන game එක. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා බලන්න අමතක කරන්න එපා. The Amazing Spider-Man 2 කියන game එක ඔයාගම මේ විදිහට තියෙන low end PC එක ගන්න. Right. ඉතින් මගේ ඊළඟ game තමයි වැඩි කවුරු ගහල් නැති වුණාට පසු කාලීනව සුපිරි ප්‍රසිද්ධ game තමයි Strong Hold කියන්නේ. ඉතින් මේක ඇහිලා third person shooting game එක ටිකක් Max Payne 3 වගේ තමයි පෙනුම තියෙන්නේ. ඒ වගේ තමයි action ගතත් එහෙම ගොඩක්ම fighting තමයි මේක යන්නේ. ඉතින් මේ game එක සාමාන්‍යයෙන් සෙල්ලම් කරනත් ඔයාලට 256 වගේ graphic card එකක් තමයි යෝනි. ඉතින් පොඩි PC එකක් ගහන්න පුළුවන් තවත් හොඳ game එකක් කියලා කියන්න පුළුවන් මේ ද Strong Hold කියන එක. අනිවාර්යයෙන්ම play කරලා බලන්න අමතක කරන්න එපා. ද Strong Hold game එක මේක ගහන්න සාමාන්‍ය වගේ PC එකේ යෝනි 2GB RAM එකක් හරි 4GB RAM එකක් හරි Core 2 PC එකක් ඒ වගේම තමයි 256 graphic card එකක්. ඉතින් අනිවාර්යයෙන්ම play කරලා බලන්න අමතක කරන්න එපා ද Strong Hold කියන game එක. Right. ඉතින් ඒකෙන් පස්සේ මම ඊළඟට යන්නේ ටිකක් වෙනස්ම game එකක්. ඉතින් මේක තමයි ගොඩක් කට්ටියට RDR 2 ගහන්න බැරි නම් ඉතින් ගහන්න තියෙන හොඳ game එකක් තමයි Call of Jug කියන game එක. ඉතින් ඔයාලට RDR 2 සෙල්ලම් කරන්න බැරි PC එකක් නම් තියෙන්නේ. ගොඩක් කට්ටිය ඉතින් 4GB RAM එකේ RDR 2 සෙල්ලම් කරන්න බෑනේ. මොකද ඒකට තියෙන ලොකු specification තියෙන PC එකක් ඕනේ. සාමාන්‍ය අවෝ මේ ටිකක් හොඳ 1GB card එකක් හොඳයි RDR 2 සෙල්ලම් කරන්න. ඉතින් එච්චර ස්පෙසිෆිකේෂන් නැතුව ඔයාලට RDR වගේ කියලා ටිකක් හිත හදාගෙන දෙයිනේ කියලා ප්ලේ කරන්න පුළුවන් හොඳ ගේම් එක තමයි Call of Jug කියන්නේ. ඉතින් මේක ටිකක් RDR 2 වගේමයි වෙනසකට තියෙන්නේ. පොඩ ඇක්ෂන් ටික පොඩ්ඩක් වෙනස් සහ ග්‍රැෆික් ක්වොලිටි චුට්ටක් අතර වෙනසකම් තියෙන පොඩ මේකේ ලයිට්නින් ගැටිය වැඩි සහ පොඩි පොඩි තැන් වල වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ වුණාට ඉතින් දෙකම ටිකක් එක වගේ අර නිකන් කිව්වොත් එහෙම කවුබෝයි ලගේ සිස්ටම් එකට තමයි පහර දෙන්න වගේ තියෙන්නේ. ඉතින් ගොඩක් කට්ටියට කැමති වෙන්න පුළුවන් හොඳ ලස්සන ගේම් එකක් තමයි Call of Jug කියන ගේම් එක. රයිට්. මගේ ලිස්ට් එකේ ඊළඟ ගේම් එක තමයි මගේ හතරවෙනි ගේම් එක BioShock Infinity කියන. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ප්ලේ කරන්න ඕනේ තවත් සුපිරි ගේම් එකක් තමයි BioShock Infinity කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලගාතේ low end PC ගන්න අනිවාර්යයෙන්ම BioShock Infinity කියන ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. සාමාන්‍ය පොඩි PC එකක් තියෙන එකට ගහන්න පුළුවන් 512 වගේ VG එකක් තියෙනවා නම් ඉතින් Intel වලින් අනිවාර්යයෙන් මේ ගේම් එක ඔයගොල්ලන්ට ප්ලේ කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ගේ PC එකේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා මේ BioShock Infinity කියන ගේම් එක ඔයාලගේ PC එකේ. රයිට්. මම ඒකෙන් ඊළඟට යන්නේ ඊළඟට මගේ ඊළඟේ වෙන්නේ බ්ලර් කියන කාර් රේස් එක. ඉතින් බ්ලර් කියන කාර් රේස් එක මම හිතන ඔයාලා කවුරු හරි ගහලා ඇති කියලා. මොකද මීට කලොත් මම මගේ ලයිව් ස්ට්‍රීම් වල ඊට පස්සේ මම ෆ්‍රී ටයිම් සෙට් එකක් දාන ලයිව් ස්ට්‍රීම් වල වගේම මම මීට කලින් වීඩියෝස් වලත් කතා කරපු ගේම් එක තමයි මේ බ්ලර් කියන්නේ. ඉතින් අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න පුළුවන් සුපිරි low end PC එක ගන්න පුළුවන් කාර් රේස් එක තමයි මේ බ්ලර් කියන්නේ. ඉතින් මේක සෙල්ලම් කරන ඉච්ච ලොකු ස්පෙસિෆිකේෂන් ඕනෙත් නෑ. මේක LAN කරලා ගහන්නත් පුළුවන් ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක. ඒක නිසා මේකට සාමාන්‍යයෙන් ඕනි 4GB RAM එකක් 2GB RAM එකක් ඒ වගේම තමයි 512 වගේ graphic card එකක්. ඉතින් අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා බ්ලර් කියන කාර් රේස් එක. රයිට්. මගේ ඊළඟ ගේම් එක වෙන්නේ මගේ 6 වෙනි ගේම් එක. ඒ තමයි Resident Evil 5 ගේම් එක.
ඉතින් රෙසිඩන්ට් එවිල් ගත්තොත් එහෙනම් මේ මෑතකදී ආපු රෙසිඩන්ට් එවිල් ගොඩාක් ජනප්‍රිය වෙච්ච ගේම් ලිස්ට් එකක් තමයි මේ රෙසිඩන්ට් එවිල් ගේම් සීරීස් එක. ඉතින් ඒකේ ගොඩක් කටිය ප්ලේ කරන්නම ඕනේ මේකේ තියෙන සිස්ටම් රික්වයර්මන්ට් ලොකු ස්පෙસિෆිකේෂන් ඉල්ලන හින්දා. ඉතින් අපිට එච්චර ස්පෙસિෆිකේෂන් නැතත් අපිට පරණ ගේම්ස් ගොඩක් තියෙනවා රෙසිඩන්ට් එවිල් එකේ සෙල්ලම් කරලා බලන්න පුළුවන්. ඒ තමයි රෙසිඩන්ට් එවිල් 5 එක, රෙසිඩන්ට් එවිල් 4 කියන එක. ඉතින් ඒකේ රෙසිඩන්ට් එවිල් 5 කියන්නේ ගොඩක් ග්‍රැෆික් ක්වොලිටි වගේ ප්ලේස්ට් ප්ලේයර්ගේ ප්ලේ ස්ටයිලින් අතින් ගත්තත් එහෙම ගොඩක් හොඳට තියෙන ගේම් එක තමයි මේ රෙසිඩන්ට් එවිල් 5 එක. ඉතින් මේකේ රීමාස්ටර් එකක් තියෙනවා. ඉතින් ඒක ප්ලේ කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ රෙසිඩන්ට් එවිල් 5 එක ඕගොල්ලන්ගේ තියෙන ලෝ එන්ඩ් PC එකෙන් මේකේ ප්ලේ කරගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්, මගේ හත්වෙනි ගේම් එක තමයි Far Cry 3 ගේම් එක. ඉතින් ගොඩක් අය ආස ඕපන් වෝල් ගේම් එකක් විදිහට Far Cry 3 හඳුන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ස්ටෝරියත් අතින් ගත්තොත් ලස්සන ගේම් එක තමයි Far Cry 3. ඉතින් අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න උත්සාහ කරන්න එපා. Far Cry 3 ගේම් එක ඔයා ගාව තියෙන පොඩින් පොඩි ලෝ එන්ඩ් PC එකකින්. ඉතින් මේ සෙල්ලම් කරන සාරි 512 graphic card එක 4GB RAM එක Far Cry 3 අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ PC එකේ සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් ප්ලේ කරලා බලන්න උත්සාහ කරන්න එපා Far Cry 3 එකත්. රයිට්, මම Far Cry 3 එකෙන් පස්සේ ඊළඟට යන්නේ මගේ 8 වෙනි ගේම් එක තමයි Grid 2 කියන්නේ. ඉතින් මේ Grid 2 කියන්නේ මොකද්ද? Grid 2 කියන්නේ කාර් රේස් එක. ඉතින් ගොඩක් කට්ටිය ආසන්නේ කාර් රේස් වලට. ඉතින් Grid 2 motor sport ගිය කාර් රේස් සාමාන්‍ය පොඩි PC එකක් ගහන්න පුළුවන් හොඳ ගේම් එක. මේක ට්‍රැක් වල යන තියෙන රේස් එකක් වගේම සාමාන්‍යයෙන් අපිට එහෙම Crow 2 ගේම් එකක් ගහන්න බැරි කෙනෙක්ට ගහන්න තියෙන හොඳ ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ Grid 2 ගේම් එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක තියාගන්න එපා Crow 2 ගේම් Grid 2 ගේම් එක. ඔයාලා තියෙන low end PC එකෙන් අනිවාර්යෙන්ම. රයිට්, මම මේකෙන් පස්සේ ඊළඟට යන ගේම් එක තමයි ගොඩක් කට්ටිය ගහන්න ආස ගේම් එකක්. 9 වෙනි ගේම් එකේ තෝරගෙන තියෙන්නේ Ghost Recon Future Soldier. ඉතින් ගොඩක් කට්ටිය Ghost Recon ගේම් සීරීස් එකට ආසයි. ඉතින් ඒ වුණාට ගොඩක් කට්ටියත් ප්ලේ කරන්න බැරි මේ ගේම් එකේ තියෙන high specification කම හින්දා. ඉතින් ඒ වුණාට ඔයාලට ගහන්න පුළුවන් හොඳ ගේම් එක තමයි Ghost Recon Future Soldier. ඉතින් මේක ගහන්න ඉච්ච ලොකු specification එකක් ඕනේ. 512 graphic card එකක් තියෙනවා. 4GB RAM එක අනිවාර්යෙන් ගහන්න පුළුවන්. 256 එකේ තුන සමහරවල්ලාට වැඩ ගන්නවා. ඉතින් අනිවාර්යෙන්ම ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා Ghost Recon Future Soldier කියන ගේම් එක. ඔයාලා ගාව මේ දිදී පොඩින් පොඩි PC එකෙන්. රයිට්. ඉතින් මම Ghost Recon Future Soldier එකෙන් පස්සේ යන්නේ 10 වෙනි ගේම් එක Prince of Persia ගේම් එක. ඉතින් Prince of Persia කියන ගොඩක් කට්ටිය ගහන්න ආසාවෙන් ඉන්නවා කියන ගොඩක් ලස්සන ගේම් එකක්. Prince of Persia කියන්නේ රජ කාලට ආයත ගේම් එක. ඉතින් අනිවාර්යෙන්ම මේක ටිකක් පරණයි. ඉතින් ගොඩක් actions වගේම ඉතින් තියෙන සටන්කයන් තියෙන විලාසය අතින් ගත්තා තියෙන ටිකක් සුපිරි ගේම් එකක් කියලා කියන්න පුළුවන් මේ අපි සෙල්ලම් කරන Prince of Persia ගේම් එක. ඉතින් මේක ගොඩක් පරණ වගේම සාමාන්‍ය පොඩි මැෂින් එකක් අනිවාර්යයෙන්ම ගහන්න පුළුවන් ගේම් එක මේ Prince of Persia ගේම් එක. රයිට්, මම Prince of Persia ගේම් එකෙන් පස්සේ ඊළඟට යන්නේ Castlevania Lord of Shadow කියන ගේම් එක. මගේ 11 වෙනි ගේම් එක ඉතින් මම තෝරගන්නේ. ඉතින් Castlevania Lord of Shadow කියන ගේම් එක ප්ලේ කරන්න ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට තෝරන 512 graphic card එකක්, ඒ වගේම තමයි 4GB RAM එකක් හෝ 2GB RAM එකක්. ඉතින් මේකට අර අපි කලින් කතා කරපු Prince of Persia වගේ fighting තියෙන ගේම් එක රජ කාලේ fighting වලට අදාළ. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා මේ Castlevania Lord of Shadow 2 කියන ගේම් එක. ඔයාලා ගම මේ විදිහ තියෙන පොඩින් පොඩි low end PC එකේ. රයිට්, මගේ 12 වෙනි ගේම් එක ඉතින් මම තෝරගන්නේ ලොකු කුඩා කවුරුත් ආස කරන ප්‍රසිද්ධ ගේම් සීරීස් එකක් වෙච්ච Medal of Honor ගේම් එක. ඉතින් Medal of Honor ගේම් එක මම හිතන ඔයගොල්ලෝ ප්ලේ කරලා ඇති කියලා. ඉතින් මේක ගොඩක් වෙලාවට ගත්තොත් මේකේ ස්ටෝරිය තියෙන ගත්තොත් ලස්සන ස්ටෝරියක් තියෙන වගේම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම පොඩි මෙහින් එකක් ගන්න පුළුවන් ග්‍රැෆික් අතින් ගත්තොත් සුපිරිම ගේම් එකක් තමයි මේ Medal of Honor ගේම් එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මතක් කරනවා Medal of Honor 2010 මේක සෙල්ලම් කරන අනිවාර්යෙන්ම ඔයාලට 256 graphic card එක වගේ 4GB RAM එකක් ඕනේ ඔයාලා ගම මේ විදිහට තියෙන. ඉතින් Intel නම් Intel HD graphics වලින් මේක කිසිම පහ නැතුව ඔයගොල්ලන්ට ප්ලේ කරගන්න පුළුවන්. රයිට්, මගේ 13 වෙනි ගේම් එක තමයි NFS Rival ගේම් එක. ඉතින් NFS series එකේ අපු ලස්සන ගේම් එක තමයි NFS Rival කියන්නේ. ඉතින් ඔයාලට මේ ගේම් එක ප්ලේ කරන්න තියෙන්න ඕනේ මැෂින් එකේ 512 graphic card එකක් අඩුම තරමේ. ඉතින් ඒ වගේම තමයි 4GB RAM එකක් තියෙන ඔයාලට මේ NFS Rival ගේම් එක කිසිම පහින් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මගේ ඊළඟ ගේම් එක තමයි Mafia 3 ගේම් එක වගේ හදලා එවපු වෙනකොට Mafia 3 එක වගේ ටිකක් තියෙන ලානෝ කියන ගේම් එක. ඉතින් මේක ටිකක් මාෆියා ගේම් එක වගේ තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ටිකක් ග්‍රැෆික් ක්වොලිටි අතින් ගත්තොත් එහෙට ඒ වගේ ෆයිටින් සීරීස් එකේ තියෙන කැරක්ටර්ස් උත් ඒ වගේ. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න මේ ලානෝ කියන ගේම් එක. ටිකක් මේක මාෆියා 3 ගහන්න බැරි මැෂින් එකකින් ගහන්න පුළුවන් සුපිරිම සුපිරි ලෝ එන්ඩ් PC ගේම් එක. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම ගහලා බලන්න මතක් කරන්න එපා. රයිට්, මගේ 15 වෙනි ගේම් එක තමයි තෝරා ගන්නේ ඔයාලා කවුරුත් ආස කරන Call of Duty Modern Mafia 2 ගේම් එක. ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න ඕනේ. ස්ටෝරිය අතින් ගත්තොත් එහෙම ලස්සනම ස්ටෝරිය තියෙන අද දවසේ ගේම් එක තමයි Call of Duty Modern Mafia ගේම් එක. ඉතින් අනිවාර්යෙන්ම ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා Call of Duty Modern Mafia 2 ගේම් එක.
right? මගේ 16 වෙනි ගේම් එක තියෙනවා තෝරගන්නේ Assassin's Creed 3 game එක. ඉතින් 512 graphic card එකෙන් ගහන්න පුළුවන් තව සුපිරි ගේම් එකක් තමයි මේ Assassin's Creed 3 කියන්නේ. ඉතින් ඔයාලගම මේ තියෙන 512 graphic card එකෙන් නම් 4GB RAM එක අනිවාර්යයෙන්ම Assassin's Creed game එක play කරන්න නම් අමතක කරනවා මේ Assassin's Creed 3 කියන game එක. සාමාන්‍ය ඔයාලගා තියෙන වේදි පොඩි PC එක ගන්න. ඉතින් ගොඩක් කට්ටිය ආස කරන ගේම් තියෙන තමයි Assassin's Creed 3 game එක. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් play කරලා බලන්න අමතක කරන්න එපා Assassin's Creed කියන game එක. Right. ඉතින් මේකෙන් පස්සේ මම ඊළඟට යන්නේ Wheelman game එකට. ඉතින් ගොඩක් කට්ටිය ගහලා නැතුව ඇති මේ ගේම් එක කියලා මම විශ්වාස කරනවා. මේක ටිකක් වෙනස් ගේම් එකක්. ටිකක් GTA වගේ කියලා කියන්න පුළුවන්. ඒ වුණාට ඉතින් GTA රෙඩි විතර වෙනස්කම් ටිකක් තියෙනවා. ඉතින් Wheelman game එක අනිවාර්යෙන් play කරලා බලන්න අමතක කරන්න එපා. ඔයාලගම මේ විදිහට තියෙන 256 වගේ graphic card එකක් නම් සහ 4GB RAM 2GB RAM වගේ තියෙනවා. අනිවාර්යයෙන්ම ඉතින් Wheelman game එක play කරලා බලන්නත් අමතක කරන්න එපා. GTA 5 නැත්නම් GTA 4 වගේ ගේම් එකක් තමයි මේ Wheelman කියන්නේ. ඉතින් අපි Wheelman game එකෙන් පස්සේ අපි අන්තිම ගේම් එක තෝරගන්නේ Sprinters Mud Runner game. ඉතින් Mud Runner ගහන්න කවුද කැමති? ඉතින් මාත් ගොඩක් ආස ගේම් එක තමයි Mud Runner කියන්නේ. එක එක මඩ වගුරු වල ජිප් වලින් යන්න. ඉතින් ඔය වගේ දේවල් තමයි Mud Runner game එකේ තියෙන. අනිවාර්යයෙන්ම ටිප්ලේ කරලා බලන්න අවශ්‍ය කරනවා Mud Runner game එක. සාමාන්‍ය ගොඩක් ඔය off-road යන්න ආස කට්ටිය තියෙන හොඳ ගේම් එක තමයි Mud Runner game එක. ඉතින් ඒකේ තියෙන්නේ ගොඩක් කියලාට මඩ කාගෙන යන්නේ අර 4x4 jeep ඊට පස්සේ ලොරි වලින් කීක තැන් වල කඳන් ඇදගෙන යන්නේ. ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන Mud Runner එකේ. ඉතින් අතෝ සුපිරි ගේම් එකක් කියලා කියන්න පුළුවන්. ගොඩක් අමාරු තැන් වල ගිහිල්ලා ඕගොල්ලන්ට හොඳ enjoy කරගන්න පුළුවන් ගේම් එකක් තමයි Mud Runner කියන්නේ. Right. ඉතින් අද අපි ගිනාපු low end PC game list එක ඉවරයි. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ කියන වීඩියෝ හොඳට තවත් කල්ට මල් share කරන්න වගේම මේ වීඩියෝ හොඳට like එකක් දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් හමු තවත් අලුත් වීඩියෝ එකකින්. එතකොට ඔයගොල්ලන්ට සුබ දවසක්.